ගරු ස්වාමීන් වහන්ස, බොහෝ විට අපි ශ්‍රවණය කර තිබෙන්නේ පෙර භවය පිළිබඳ කතා කරන්නේ අනතුරු වලට ලක් වෙලා මිය ගිය අය. සාමාන්‍ය විදිහට මිය ගිය අය එවැනි පෙර භවයන් පිළිබඳ කතා නොකරන්නේ ඇයි? ඒ වගේම පෙර භවයේ සිද්ධීන් වලට සම්බන්ධ ශරීර ලක්ෂණ මේ භවයට ගෙන එන අවස්ථාවත් අපි දකිනවා. මේ தත්ත්වය අපිට පැහැදිලි කර දෙන්න ගරු ස්වාමීන් වහන්ස. මෙහෙමයි නෝන, ඒක මේ පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය තමයි උතනින් මතු කරලා ගන්න තියෙන්නේ. තේරෙනවද? අවිද්‍යා පත්‍ය සංඛාරා. අවිද්‍යාව නිසා සකස් වෙන්නා වූ සංස්කාර. සංඛාර පත්‍ය විඥාන. සංස්කාර නිසා සකස් වෙන්නා වූ විඥානය. එතකොට නෝන, මේ ගලාගෙන ඉන්නා වූ විඥානය ඇති වෙමින් නැති වෙමින් මැරෙමින් ඉපදෙමින් දීර්ඝව ගලාගෙන යනවා. ඒ ගලාගෙන යනා වූ ජීවිතය තුළ පෙර ජීවිතේ තියෙනා වූ යම් යම් ලක්ෂණයන් මේ ජීවිතේ අපි තුළ ගැබ් වෙලා තියෙන්න පුළුවන්. තේරෙනාද? එහෙනම් පෙර ජීවිතේ තියෙනා වූ හැඩරුව, පෙර ජීවිතේ තියෙනා වූ චර්යාවන් මේ ජීවිතේ තුළ අනිවාර්යම තියෙන්න පුළුවන්. ඒතර ස්වාමීන් වහන්ස, කෙනෙකු වෙඩිවැදී මිය ගියා නම් ඒ වෙඩිවැදිච්ච සලකුණ ඒ පුද්ගලයාගේ ඊළඟ භවයේ උපන් ලපයක් හැටියට දකින බව සමහර අධ්‍යක්ීම් ඔස්සේ අපි අහලා තියෙනවා. මේ පිළිබඳවත් අපට ධර්මානුකූලව පැහැදිලි කර දෙන්න ගරු ස්වාමීන් වහන්ස. මෙහෙමයි, ධර්මානුකූල සම්බන්ධ කරනවා කියන්නේ නෝන, ඉතින් පෙර ජීවිතේ රුව ගුණ ඊළඟ ජීවිතයට ගලාගෙන යන්න පුළුවන්. තේරෙනාද? මැරෙලාවේ සමහර දරුවෝ ඉන්නවා, ඉපදුන දවසේ ඉඳන් කෑ ගහනවා. රැයට බය වෙලා බෙරිහන් දීලා කෑ ගහනවා. කරුවල වැටෙනවා දකින්න බයයි. ඒ කියන්නේ පෙර ජීවිතයා යම් ආකාරයෙන් බියටපත් වෙලා මිය පරලොව ගිය කෙනෙක් වෙන්න පුළුවන්. අපි කියමු සමහර දරුවෝ ඉන්නවා, එයාගේ බෙල්ල මිදිකලා මරලා දානවා. සමහර දරුවෝ ඉන්නවා, එයාට පහර දීලා මරලා දානවා. එයා බියෙන් වේදනාවෙන් සලිත වෙමින් තමයි ගිය ජීවිතේ හුස්ම ටික හෙලන්නේ. නමුත් එවැනි අය මේ ජීවිතේ උප්පත්තිය ලැබනකොට නෝනා පුංචි කාලෙදිම අර රාත්‍රියේදී බයවීම, හීනෙන් කෑ ගැසීම් එවැනි දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඒ පෙර ජීවිතේ හුරුව, පෙර ජීවිතේ බිය එයා තුල සකස් වෙන්න පුළුවන්. මෙවැනි හේතුන් නිසා පෙර ජීවිතේ තියෙනා වූ යම් ලක්ෂණ මේ ජීවිතේට එන අවස්ථා ප්‍රමාණව තියෙනවා නෝනා.